වාහනයක් මිලදී ගත්තා වගේ නෙමෙයි මේ වාහනේ පදිනකොට ඒ වාහනේ භාවිතා කරනකොට ඒ වාහනේ නඩත්තු වෙනවා. ඒ වගේම දිනපතා බලන්න ඕනේ දේවල් තියෙනවා. යම්කිසි කාලයක් එක්ක අපි චෙක් කර ගන්න ඕනේ දේවල් තියෙනවා. ඒ දේවල් ගැන කතා කරන්න තමයි අදාවේ. ඕෆ් රෝඩ් පදින වාහනවලට මාර්ග ධාවනය කරන වාහනවලට ඒ වාහන දෙගොල්ලෝ ගැනම අපි කතා කරනවා. එකතු වෙන්න අපේ වීඩියෝත් එක්ක. මේ වාහනේ අපි භාවිතා කරනවා නම් ඒ වාහන නඩත්තු කරන්න ඕනේ. ඒ නඩත්තු කරන්න හරි විදිහට නඩත්තු කරගන්නේ කොහොමද? හරි විදිහට වාහනය නඩත්තු කරොත් ඒ වාහනෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. අන්න ඒ දේවල් ගැන තමයි අද කතා කරන්න යන්නේ අපි චතුරංගයත් එක්ක. හුරුපුරුදු කෙනෙක් අපි නිතරම අපිත් එක්ක එකතු වෙන. ඉතින් චතුරංගයි අයිබෝවන්. අද කතා කරන්න ආවේ චතුරංගයි ඇත්තරම මේ අපි වාහන මිලදී ගන්නවා. ඒ වාහන ගැන දැනුම තියෙන අය දැනුම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වාහනය ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මං මිලදී ගන්න පළවෙනි වාහනේ. ඉතින් වාහනයක් මිලදී ගත පස්සේ අනිවාර්යෙන් ඒ වාහනේත් එක්කම සමගාමීව තමයි අපි වාහනේ භාවිතා කරනවා. අනිවාර්යෙන් ඒකේ නඩත්තු කටයුතු වෙනවා. ඒ අපි මැකැනික් කටයුතු රනින් රිපයර්ස් කියමුකෝ. රනින් රිපයර්සෝ ඊට අමතර නඩත්තු. නඩත්තු යටතේ කැටගරි ගොඩක් තියෙනවනේ. ඒ බෙදෙනවා. ඉතින් අර සාමාන්‍ය භාවිතා කරන ගමන් අපි අර කියන සර්විස් ඒවා ඒ දේවල් ගැන තමයි කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වාහනයක නඩත්තුව යටතේ තියෙන ඒ කැටගරි එකේදී අපිට සාමාන්‍ය අපි වාහනේ භාවිතා කරන වාහනේදී මූලිකවම එන නඩත්තු කටයුතු ටික මොනවාද? මුලින්ම අපි එදිනෙදා නඩත්තු කටයුතු බැලුවොත් අනිවාර්යෙන් රේඩියේටරේ වතුර බලන්න ඕනේ. ඔව්. එන්ජින් ඔයිල් චෙක් කරන්න ඕනේ. බ්‍රේක් ඔයිල්, ක්ලච් ඔයිල් ඒවා සාමාන්‍ය කියන්නේ බ්‍රේක් ඔයිල්, ක්ලච් ඔයිල් නම් දවස ගානේ බලන්න ඕනේ නැහැ. ඇත්තරම වාහනේ අනිවාර්යෙන් එන්ජින් ඔයිල්, වතුර ඒ දෙක රෙඩිටරේ වතුර අනිවාර්යෙන් ඒ දෙක දවස ගානේ තමයි වාහනේ දුවනවා නම් දවස ගානේ බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ මොනවා වෙලා තියෙනවද කියලා. ඔව්. එතකොට දැන් එන්ජින් එකේ ඔයිල් වල අපි බලනවා කියන්නේ නිකන් මූඩිය කූරැදලා බැලුවට දැන් නැහැනේ. ඒකේ අපි බලාගන්න කොහොමද ඒක අපි මේක හොඳයි කියලා සහතික කරගන්න මිම්ම මොකද්ද? සාමාන්‍ය ඩීසල් වාහන වල නම් අනිවාර්යෙන් ජිප් වල විශේෂයෙන් ගත්තාම ඔයිල් සාමාන්‍ය දවස් දෙකෙන් තුනෙන් කළු වෙනවා. කොච්චර අලුත් ඔයිල් දැම්මත් ඒක මේ කියන්නේ ඩීසල් වාහන වල තියෙන කාබන් ප්‍රතිශතයත් එක්ක අනිවාර්යෙන් ඩීසල් වාහනේ එන්ජින් ඔයිල් කළු වෙනවා. එතකොට අපිට ඒක ඉතින් ගොඩක් චෙක් කරගන්න අමාරුයි. අර දැන් සාමාන්‍ය වාහන පාවිච්චි කරන ගොඩක් අය දන්නවා ඔය දැන් අර එන්ජින් එකට ඩීසල් බහිනවා කියලා කියන්නේ. එහෙම ඩීසල් බහවත් එතකොට ඔයිල් ලෙවල් එක වැඩි වෙනවා. මේ එතකොට අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මීටරෙන් බලනවා නම් හරියට බලා ගන්න පුළුවන් මේ නිකන් පත්තර කොලේකට ඔයිල් බින්දුවක් දාලා බලපුවම පත්තර කොලේ විහිදිලා යනවා ඔයිල් ටික. එතකොට ඔයිල් ලෙවල් එක වැඩි වෙලා තිබ්බොත් මම කියන්නේ. හරිද? හේතු තියෙනවා. තව ඔයිල් ලෙවල් වැඩි වෙන්න තව හේතු තියෙනවා. විශේෂයෙන් වෙන්නේ අරක ඉන්ජෙක්ටර් පම්ප් එකෙන් එන්ජින් එකේ සම්ප් එකට මේ ඩීසල් බැස්සොත් අර ඔයිල් තික්නස් එක අඩු වෙච්ච හැටි පත්තර කොලේ විහිදිලා යනවා ඔයිල් ටික. නැත්තම් සාමාන්‍ය ඔයිල් බින්දුවක් පත්තර කොලේකට වැටුණාට විහිදෙන්නේ නැහැ. ඒ වැටිච්ච දැන හැමම තියෙනවා. අරක විහිදිලා අර ඩීසල් ටික උරන හන්ද පත්තර කොලේ විහිදිලා යනවා. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ එන්ජින් එකට ඩීසල් බැහැලයි කියලා. නැත්තම් සාමාන්‍ය දිනදා අපිට සාමාන්‍ය බලා ගන්න පුළුවන් ඔයිල් ලෙවල් එක සහ වතුර තමයි සාමාන්‍ය දවස ගානේ බලනවා නම් චෙක් කරගන්න තියෙන්නේ ගොඩක්. චෙක් කරගන්න තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් දවස ගානේ බැලුවොත් තමයි අපිට දැනෙන්නේ ඔයිල් ලෙවල් එක වැඩි වෙලා කියලා. වැඩි වෙලා හෝ තෙල් පිච්චෙනවා, එන්ජින් එකේ තෙල් අඩු වෙනවද, ඔයිල් ලීක් වෙනවද, වතුර අඩු වෙනවද, වතුර ලීක් වෙනවද. දැන් අපි කොහේ හරි දුර ගමනක් යන්න ගිහලා එකපාරට හෝස් එකක් පුපුරලා යනට වැඩිය වතුර මේ පොඩ පොඩ හරි හෝස් එකකින් ලීක් වෙනවා නම් ඒක අපිට දැනෙනවා දවස ගානේ වතුර අඩු වෙන ප්‍රමාණය 90. ඔව්. හරි. දැන් සාමාන්‍ය රිසර්ව් ටැංක් එකක් තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් ජිප් වල අඩුයි. රිසර්ව් ටැංක් අඩුයි. එතකොට ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා. ඊළඟට සාමාන්‍ය අපි බ්‍රේක් ඔයිල්, ක්ලච් ඔයිල් සාමාන්‍ය කොච්චර දවසකට දෙනවද? සාමාන්‍ය සති දෙකෙන් දෙකටවත් සාමාන්‍ය 4R5 වල නම් ක්ලච් ඔයිල් බලන්න ඕනේ. බලන්න ඕනේ. ඔව්. මොකද එන්ජින් එකේ මේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක ගාවමයි තියෙන්නේ ක්ලච් පම්ප් එක. ඉතින් එතන තියෙන රස්නෙට අයි ඒකට සාමාන්‍යයෙන් ක්ලච් ඔයිල් අඩු වෙනවා. අඩු වෙනවා. වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනවා. එතකොට ක්ලච් එක දිහා හැම වෙලාවෙම වැඩ කරනකොට යට පම්ප් එකෙන් පොඩ්ඩක් ලීක් වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි කියන්නේ 100%ක්ම මේ අපිට කියන්න බෑනේ මේ වැතත් එක කොහොමද කියලා. ඒ හන්දා මේ පොඩි අඩු වීමක් තියෙනවා. තියෙනවා. ඊට අමතරව දැන් අපි එදිනදා බලන ටික ඕක. ඊට අමතරව දැන් අපි ඊළඟට වාහනේ සර්විස් එකකට යනවා. ඔව්.
සර්විස් එකේදී කොච්චර කාලයකට සැරයක්ද සර්විස් එක කරන්න ඕනේ සර්විස් එකේදී කරන්න ඕනේ මොනවාද සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් මාරු කරලා ෆිල්ටර් මාරු කරන එක නම් සර්විස් එකෙන් දැන් සාමාන්‍ය කොහොමත් අපි කිලෝමීටර් 3000ක් 3500කින් සාමාන්‍ය සර්විස් එකක් කරනවානේ එතකොට මේ සාමාන්‍ය ඔය අර ඩෙලෝ වගේ දැම්මොත් සාමාන්‍ය කිලෝමීටර් 4500ක් 5000ක් දුවන්න පුළුවන් සාමාන්‍ය ඒක තමයි යන විදිය ඔව් අනිවාර්යෙන් ෆිල්ටර් නම් හැම සර්විස් එකකින් සර්විස් එකකටම මාරු කරන්න ඕනේ ඒ කියන්නේ ෆිල්ටර් කියන්නේ ඩීසල් ෆිල්ටර් ඩීසල් ෆිල්ටරේ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ මේ ඔයිල් ෆිල්ටරේ අනිවාර්යෙන් මාරු කරන්න මොකද කඩදාසි ෆිල්ටරයක් එන්නේ ලොකු ගාණක් වෙන්නේ නැහැ සාමාන්‍ය හොඳම එකක් රුපියල් 1000ක් විතර වගේ වෙන්නේ. ඉතින් අපිට එන්ජින් එක වටිනවා රුපියල් 1000ට වැඩි. ඒ හන්ද අනිවාර්යෙන් ඒක සර්විස් කරගන්න එක සර්විස් කරනකොට අනිවාර්යෙන් ඔයිල් ෆිල්ටරේ මාරු කරගන්න එක හොඳයි. හොඳයි. ඒ එන්ජින් එක හා ඊළඟට අපි ඊළඟට යනවා ගියර් බොක්ස් එක පැත්තට. ගියර් බොක්ස් එකේ ඔයිල් ටික අපි චේන්ජ් කරන්න ඕනේ කොච්චර කාලයකට සැරයක්ද? ඒක අපි ඒකේ টপ අප් කරන්න පුළුවන්ද නැත්නම් ඒකේ තියෙන ක්වොලිටි එක මයින්නේ කොහොමද? සාමාන්‍යයෙන් ගියර් ඔයිල් එහෙම ලොකුවට මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒකෝ මේව දැන් අපි සාමාන්‍ය ජිප් එකක වතුර ගියොත් අපි දැන් සාමාන්‍ය වතුරේ දානවනේ ඔව් වතුරේ ගියොත් අනිවාර්යෙන් ගියර් ඔයිල් චෙක් කරලා බැලුවොත් හොඳයි මොකද මේ දැන් සාමාන්‍ය වාහනයක නම් වතුර යන්නේ නැහැයි කියලා දන්නවා ජිප් එකක් වුණාම අනිවාර්යෙන් කැලේ කොලේ යනවා මඩේ යනවා එතකොට වතුර යන්න පුළුවන් සම්භාවිතාවය වැඩි ඔව් එතකොට අනිවාර්යෙන් මේ අර টপ අප් කරනකොට නැත්තම් මේ ඔයිල් වල පාට වෙනස් වෙලා නම් කිරි පාට වගේ වෙලා හරි මොනවා හරි වෙලා නම් එතකොට අපිට පොඩි මේ සැකයක් තියෙනවා නම් ඔයිල් වල පාට වෙනස් වෙලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා එතකොට ගියර් ඔයිල් මාරු කරගන්න එක හොඳයි නැත්තම් සාමාන්‍ය ගියර් ඔයිල් එහෙම මාරු කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ නෑ ඔව් මගේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ මේ අපි හිතමුකෝ අපි කොහරි ඕෆ් රෝඩ් එකක් යනවා ඔව් අපි කොහරි කැලේක හෝ කැම්ප් එකකට එහෙම වගේ යන්න යනවා අපි අපි අනිවාර්යෙන් දන්නවා වාහනේ වතුරේ දාන්න වෙනවා මඩේ දාන්න වෙනවා වතුරේ දාන්න වෙනවා කියලා දන්නවනේ එහෙම යන්න කලින් අනිවාර්යෙන් ඒ වගේ තැනකදී කැලේකට ගියට පස්සේ අපිට එතෙන්දි වාහන හදන්න එතන කරන්න බෑ අමාරු වෙටෙන්න බෑනේ යන්න කලින් සාමාන්‍ය වාහනේ මොනවද අපි බලන්න ඕනේ ඒ වගේ එලියකට යන්න කලින් දැන් දැන් 4R එක රෝද හතරම ඩ්‍රම් බ්‍රේක් තියෙනේවත් තියෙනවා ඉස්සරහා පස්ස ඩිස් තියෙනේවත් තියෙනවා සාමාන්‍ය ඩ්‍රම් දුර ගමනක් යනවා නම් ඉස්සෙල්ලාම හොඳම දේ තමයි බලාගන්න එක රෝද හතරේ සාමාන්‍ය හරි අර බ්‍රේක් කට්ට බැලන්ස් කරගන්න එක. ඒ කියන්නේ දැන් ඩ්‍රම් බ්‍රේක් නම් අනිවාර්යෙන් බ්‍රේක් කට්ට බැලන්ස් කරගන්න එපා. ඒතර ඒක බැලන්ස් කරගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද බ්‍රේක් අත්‍යවශ්‍යයි නේද? එතකොට ඔය මේ සාමාන්‍ය බ්‍රේක් ඔෂර් ගිහිල්ලා වගේ නම් ටයර් එක දිගේ බේරිලා තියෙනවා බ්‍රේක් ඔයිල්. එහෙම වුණොත් අපිට ඒතර ඒක අලුතෙඩියා කරගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන් එන්ජින් ඔයිල් ගියර් ඔයිල් ඩිෆරෙන්ෂල් ඔයිල් චෙක් කරන්න ඕනේ. වතුරේ දැම්මොත් අනිවාර්යයෙන්ම ඩිෆරෙන්ෂල් ඔයිල් නම් චෙක් කරන්න ඕනේ. නැත්තම් අනිවාර්යයෙන් කියන්නේ මේ රේසර් ටික යන්න උපරිම හේතුවක් තමයි පීනියන් වලට රේසර් වලට වතුර යන්නම බෑ. යන්නම බෑ. ගියොත් අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ ඔයිල් නැත්තම් ඉවරයි. ඉවරයි. ඔව්. දැන් චතුරංගේ දැන් අපි හිතමුකෝ දැන් ඕෆ් රෝඩ් යන්න කලින් උත් අනිවාර්යෙන් ඒ දෙකට ඩිෆරෙන්ෂල් එකේ ඔයිල් ටික චෙක් කරන්න ඕනේ. ඔව්. ඊට පස්සේ එන්ජින් එකේ ඔයිල් සහ ගියර් බොක්ස් එකේ ඔයිල්, රේඩියේටරේ වතුර, බ්‍රේක් කට්ට. ඔය මූලික කාරණා ටික අපි යන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕනේ. චෙක් කරගන්න ඕනේ. ඔව්. ගිහිල්ලා ඇවිල්ලා අපි ඕෆ් රෝඩ් එකේ අපි ගිහිල්ලා මඩේ දානවා, වතුරේ දානවා, ගිහිල්ලා එනවා. ගිහිල්ලා ඇවිල්ලා අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕනේ අවශ්‍යම කරන කාරණා ටික මොනවාද? වතුර දැම්මොත් මඩේ දැම්මොත් අනිවාර්යෙන් ඩිෆරෙන්ෂල් නම් චෙක් කරන්න ඕනේ. චෙක් කරන්න ඕනේ. ඔව්. ඒ දෙක يعني විශේෂයෙන් චෙක් කරන්න ඕනේ මොකද මේ වතුර බහින සම්භාවිතාවය පොඩ්ඩක් වැඩි. 4R5 වල පිටිපස්සට ලොකු ඉෂුව එකක් නැහැ. ඉස්සරහට තමයි සෑහෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්සරහ ඩිප් එකට මේ يعني නකල් වලින් වතුර යන්න පුළුවන්. අර සාමාන්‍යද මේවනේ අපි ගියාම ගිල්ලෝල තියෙන වෙලාවල් තියෙනවා. ගඟකින් හරි කොහෙන් හරි වතුර පාරකින් ඇලකින් දොරකින් යනවනම් අනිවාර්යෙන් වතුරට යට වුණාට පස්සේ යන්න පුළුවන් සම්භාවිතාවය වැඩිනේ වතුර. එතකොට මේ චෙක් කරගන්න ඕනේ ඉතින් අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඔව්. එතකොට චතුරංගේ දැන් එහෙම චෙක් කරන අපි හිතමුකෝ දැන් අපි වතුරේ දානවා. වතුරේ දාන අපි හිතමුකෝ කැබිලිත්තේ කියලා. ඔව්. කැබිලි අපි කොළඹ ඉඳලා කැබිලිත්තේ ගිහිල්ලා
එතන ඉඳලා දැන් අපි වතුරෙන් හරහා ගිහිල්ලා හෝ එහෙම ගිහිල්ලා ඇවිල්ලා එහේ ඉඳලා කොළඹට නැවත ධාවනය කරනවා. අපි කැරියර් එක වටවන් එන්නේ නැහැ නේ වාහනේ. එහේ ගිහිල්ලා එතකොට වතුර ගිහිල්ලා තිබුණොත් එතන ඉඳලා මේ කොළඹට ධාවනය කරගෙන එනකොට ගැටලුවක් වෙන්නේ නැද්ද? ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ඒ වුණාට ප්‍රශ්න වෙච්ච ඒවත් තියෙනවා. තියෙනවා. ඔව්. ඒක හොඳ නැහැ. හොඳ නැහැ. හොඳ නැහැ. ඉවරයි. වතුර ගියොත් ඔව්. යම් කිසි ඒ කියන්නේ අපිට සෑහෙනවා ඒක ඇබිලිට් වෙනකොට ඒ අර වතුරේ ගිල්ල වලා නවත්තන් ඉන්නේ නැහැ. හරිද? වතුරේ දිගටම ගියොත් ප්‍රශ්නයක් නැහැ. අර අපි කියෙමුකෝ මොකක් හරි පොඩි වෝල්ටයක් වෙලා සාමාන්‍ය ඇලක ගිල්ල වල තියාගෙන ඉන්න උනා අපිට පැයක් දෙකක් හරි තියාගෙන ඉන්න. එතකොට ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්. මොකද වතුර මට්ටම ඩිෆරන්ෂල් ඇතුළට වතුර ගියාගෙන වතුර මට්ටම වැඩි වෙනකොට ඔයිල් ටික බ්ලීදර් වලින් එලියට යන්න පුළුවන්. එලියට යන්න පුළුවන්. ඔව්. එතකොට අපිට බැරිද මේ මේකට බ්‍රීතර් ලයින්ස් දාන්න බැරිද උඩට? බ්‍රීතර් ලයින් දාන්න පුළුවන්. එතකොට එහෙම දාලා තියෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැද්ද? එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අර හොඳ වැඩේ හොඳටම සීල් කරගෙන යන එක තමයි හොඳම වැඩේ. හොඳම වැඩේ. ඒතර සාමාන්‍යයෙන් මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඔය ගිය බොක්ස් එකකට හෝ ඔය වතුර ටික ඇතුළට වතුර නොයන්ද මේ 4DR5 එකක් හදාගන්න මොකක් ක්‍රමයක් තියෙනවද? කියන්නේ දැන් අර නකල් බූට් ටික හරියට කම්ප්ලීට් සීට් වෙලා තියෙනවා නම් එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා දැන් සාමාන්‍ය 4DR5 වල නකල් බූට් එකක් උඩරිය මාස 6යි අවුරුද්දයි. කැඩනවා. ඔව්. ඉතින් එතකොට මේ ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි. ඒ වගේ අපි වතුරේ හෝ මඩේ නොදා සාමාන්‍ය අපි මාර්ග භාවිතයේ මාර්ගයේ භාවිතා කරමුකෝ. එහෙම භාවිතා කරන වාහනයක් ඔය ඩිෆරන්ෂල් ඔයිල්, ගිය බොක්ස් එකේ ඔයිල් ඒ ටික මාරු කරන්න ඕනේ කොච්චර කිලෝමීටර් ගානකින්ද? එතකොට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි දැන් සර්විස් එකේදී අනිවාර්යෙන් මේ සර්විස් ස්ටේෂන් එකේදී ඔයිල් චෙක් කරනවානේ. ඔව්. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර වගේ වතුර ගිහිල්ලා මේ වුණොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඔව්. දැන් අපි ඕෆ් රෝඩ් එකකට ගිහිල්ලා වරද මේ මාර්ග භාවිතය වගේ නෙමෙයිනේ. ඔව්. කැලේක ගිහිල්ලා ආපුවම අපි දන්නේ නැහැ මොන අවුඩ යනවද වතුරේ හෝ ගල් උඩ යනවා ඒ වගේ. ඉතින් එහෙම වගේ ගිහිල්ලා ආපුවම වාහනේ සස්පෙන්ෂන් පද්ධතියට. ඒ කියන්නේ දුනු හෝ කොයිල් ස්ප්‍රින් හෝ මොනවා අපි සස්පෙන්ෂන් පද්ධතියක් දිනවනේ. ඒක තියෙන්නේ අර වාහනේ බර දරාගෙන ඒවට. එතකොට ඒවට වෙන හානිය අපි ගිහිල්ලාවිල්ලා කොහොමද චෙක් කරගන්නේ? අපි මේ දේවල් කොහොමද සාමාන්‍ය දැන් 4DR එකක නම් දුනු බුෂ් සාමාන්‍ය මඩට පොඩ්ඩක් කැපෙන්න බලනවා. එතකොට ඒකට මේ අර වාහනේ අපිට වලවල් පාරක යද්දී ගැස්සීම සද්දබද්ද එන ටික ඒවෙන් අපිට ඉතින් දුනු බුෂ් ටික බලා ගන්න පුළුවන්. මේ දුනු බුෂ් කැපිලා තමයි මේ සද්ද එන්නේ. ඒ ටික කියලා පොඩ්ඩක් ඒ ටික මේ පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. නිකන් මේ දුනු මිටිය දිහා බැලුවාම දුනු බුෂ් හයි වෙලා තියෙන තැන බැලුවාම අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒක මේ දුනු බුෂ් කැපිලා තමයි මේක එන්නේ කියලා. එන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මොකරි ඒ කියන්නේ සද්දබද්ද එනවා, කිරිකිරි සද්ද එනවාද, යකඩට ඇතිලෙන සද්ද එනවා, ගැස්සිල්ල වැඩි වෙනවා. ඒ වගේ වාහනේ අන්බැලන්ස් කියලා පේනවද? එළියෙන් බලනවා. එහෙනම් දුනු වලින් තමයි ඒක ඒ කියන්නේ මේ අන්බැලන්ස් කියලා පේන දුනු බැහැලා තිබ්බොත් මෙයා වුණොත් නැත්තම් දුනු බුෂ් කැපිලා වුණොත් ගොඩක් සද්දේ තමයි එන්නේ. සද්ද වෙන්නේ අනිවාර්යෙන්. එහෙම කැපිලා නම් අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. ඒ ටික මේන්ටේන් කරගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ තොරංගේ දැන් මේ පැත්ත දෙකේ අනිවාර්යෙන් වතුර දැම්මට පස්සේ දැන් ඔය අනිවාර්යෙන් මම මේ ඕෆ් රෝඩ් ගැන කතා කරන්නේ. ඕෆ් රෝඩ් දෙකේදී වාහනේ වතුර දැම්මට පස්සේ මේ වාහනවල අර ප්‍රාථමික මට්ටමේ වයර් හානස්යක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්ත බොහොම සරල විදිහට තියෙන්නේ. අර එහෙම වාහනයකදී වෙන්න පුළුවන් ඩැමේජ් එක මොනවාද? වතුර යන්න පුළුවන් තැන් මොනවාද? ඒ වගේ ඉලෙක්ට්‍රික් පැත්තට වෙන්න පුළුවන් ඩැමේජ් එක මේකේ අර 4DR5 එක මොඩල් එකක් තියෙනවා. ලොකු මෝටරේ සොලනොයිඩ් එක තියෙන්නේ චැසියටත් වැඩි යටින්. මේ ඉතින් වතුරක නවත්තලා වගේ තියනවා නම් වාහනේ මෝටරේ සොලනොයිඩ් එක යන්න තියෙන සම්භාවිතාවය 100%යි. ඔව්. මේ අනිත් ප්‍රශ්නේ තමයි දැනට ඒ සොලනොයිඩ් එකේ කිසිම කෑල්ලක් අලුතෙන් ගන්න නැහැ. ඉතින් අර අනික 24 ලොකු මෝටරයක් ඉන්නේ මේකේ. ඉතින් ස්පාර්ක් එක වැඩි ස්ටාර්ට් එකේදී මේ මෝටරේ කන්ටැක්ට් එක බදන මේ කන්ටැක්ට් එක බැදුව හැටියේ මෝටරේ කරගෙන ගන්නවා. ගොඩක් අයට වෙන්නේ කැලේ ගිහිල්ලා වතුරේ දාලා මේක කරලා ආපු හැටියේ මෝටරේ බදන එක තමයි වෙන ලොකු එකම සීන් එක. ආ කියන්නේ අපි ස්විච් එකෙන් ඔෆ් කරාට නවතින්නේ මෝටරේ එක දිගටම දුවනවා. එක දිගටම දුවනවා. ඒක සාමාන්‍යයෙන් බැටරි පුපුරන ගමන් දුවලා තියෙනවා. දුවලා තියෙනවා. ඒකට මොකද්ද මේ? ඒක ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේ ඕෆ්රෝඩ් පදින වාහනයක තියෙන මේ තියෙන ලොකුම ප්‍රශ්නයක් නෝක. ඔව්. එතකොට ඒක වලක්ව ගන්න මොකුත් ක්‍රමයක් නැද්ද? දැන් අර අපි අර කලින් වීඩියෝ එකේදී කතා කළා 51 එන්ජින් එක කියලා. ඒ මොඩල් එකේ පොඩි මෝටරයකට ඒ ප්‍රශ්නේ නැහැ. නැහැ. පොඩි මෝටරයකට ඒක මේ ලොකු කේස් එකක් වෙන්නේ නැහැ. මේ
ඒක අවුලක් නැතුව දුවනවා. ඔව් දැන් අපි හිතමු කේම මේ වගේ වෙලා මේ මෝටරේ සවුත් උනා. ඔව් ඒ කියන්නේ භාවිතා කරන්න බැරි. ඒ කියන්නේ අමතර කොටස් නැහැ නේ ඒකට. ඔව් හොයන්නත් නැහැ ලංකාවේ කොහෙවත් නැහැ. එහෙම වුණොත් මේ මෝටරේ ඉවත් කරලා අපිට වෙන මෝටරයකට යන්න පුළුවන්ද? එහෙම මෝටරේ තරක් ඉවත් කරන්න බෑ. ප්‍රයි වීල් එක බෙල් හවුසින් ඒ සෙට් එකක්ම හරු කරන්න බෑ. ලොකු වැඩ. ලොකු වැඩ. ඒ කියන්නේ පරිසම් කරගන්න එක තමයි ලොකු හොඳම වැඩේ. ඒක බැටරි පොඩ්ඩක් හරි බහැලා තියෙනවා නම් මෝටරේ දෙපාර තුන් පාර ගහන්නද නැහැ. ඒත් බදනවා. එයාත් බදනවා ඒක. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඒක න තියෙන්නේ ජීප් එකේ තියෙන ලොකු මෝටරයක් නම් පරිස්සම් කරගන්න බඩු නැහැ. බඩු නැහැ. බඩු ඒ කියන්නේ කොච්චර හැදුවත් මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඔව්. ඒ කියන්නේ අර වෙන මෝටරයකට යනවා නම් කරන්න තියෙන ඒ කියන්නේ වියදමත් ලොකු වියදමක් කරන්න ඕනේ. වියදමක් කරන්න. මෝටරේ මෝටරේ අපි කියමුකෝ රුපියල් 30000ක් වෙනවා නම් සොල්නයිඩ් එක රුපියල් 20000කට විකුණන්නත් පුළුවන්. ආ. ඒක මාකට් එකක් තියෙනවා. බඩු නැති ප්‍රශ්නේ තියෙන්නේ. හරි. අපි අර කතා කරා වගේ අපේ ඒ ගැන අපි මුලින් කතා කරා මේ වාහනවල එන්ජින් මොඩල්ස් ගැන වාහනවලස් ගැන කතා කළා මේ කලින් වීඩියෝ එකේදී ඒ වීඩියෝ එක මේ උඩින් යන්න පුළුවන් එතනින් බලා ගන්න අපේ වීඩියෝස් බලපු නැති අයට පුළුවන් එතනින් ගිහලා ඒ ගැන දලා දාසක් ගන්න පුළුවන් අපි සම්පූර්ණ කතා කරා ඒ ගැන ඊළඟට තවරන්ගේ ඒ ටික තමයි අපි බලන්නේ ඊට අමතර මේ බැටරි එක මේන්ටේනස් කොහොමද මේකේ ලොකු බැටරි දෙකක් තියෙන්නේ 24 ඒවල කොහොමද මේන්ටේන් කරගන්නේ සාමාන්‍ය බැටරි වල ඇසිඩ් පොඩ්ඩක් අඩු වෙන ගතිය තියෙනවා මොකද එන්ජින් රූම් එක ඇතුළේම තමයි බැටරි දෙක තියෙන්නේ එතකොට අපිට සාමාන්‍ය සර්විස් එකකින් සර්විස් එකකට වගේ බැටරි වතුර චෙක් කරගන්න පුළුවන් නම් ටිකක් හොඳයි. දැන් අර ගොඩක් මේන්ටෙනන්ස් ෆ්‍රී බැටරිනේ දැන් ගොඩක් දාන්නේ. ඒත් ඉතින් ඒකෙත් අපිට ඇසිඩ් චෙක් කරගන්න පුළුවන්. එහෙම චෙක් කරලා මේ අඩුපාඩු ඒකේ මෙයා කරගන්න පුළුවන් නම් අර බැටරි දෙක හොඳ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා. ස්ටීරින් බොක්ස් එක. ස්ටීරින් බොක්ස් එක හා පවර් ස්ටීරින් ඔයිල් මාරු කරන්න නියමිත කාලයක් තියෙනවද නැත්නම් ඒකෙත් අපි මේ ක්වොලිටි එක බලන මොකරි මිම්මත් තියෙනවද එහෙම නැහැ සාමාන්‍ය අඩු ඔයිල් හරියට ඔයිල් අඩු වෙන්නේ නැතුව ලීක් නැතුව මේ දුවා ගන්න පුළුවන් නම් ඒක මේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වෙන්නේ ඔව් ඔයිල් මේ නියමිත ප්‍රමාණයට කාන්ට දාගෙන දුවන්න පුළුවන් නම් ඒක අවුලන්නේ. ඒ කියන්නේ පෞෂ්ට්‍රේන ඔයිල් එක ක්වොලිටි එක බලන්න කොහොමද thickness එක වැඩි වෙනවද? වර්ණය මොකද වෙනසක් වෙනවද? වර්ණය කොහොමද පොඩ්ඩක් වෙනස් වෙනවා. කළු වෙලා මේ කියන්නේ නිකන් ජරා පාට වෙලා තියෙන සාමාන්‍ය පෞෂ්ට්‍රේන ඔයිල් එකක් හොඳ මේ පැහැදිලි රතු පාටක් තියෙනවානේ. ඒක නැතුව කළු වෙලා මොන හරි වෙලා තියෙනා නම් එක්ක පොම්ප් එක කැපිලා හරි බොක්ස් එක කැපිලා හරි මොන හරි එහෙම ප්‍රශ්නයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයිල් එක මාරු කරලා දාලා චෙක් කරගන්න එක හොඳයි. හොඳයි. අනිවාර්යෙන් සම්පූර්ණම බද්දදීම ඔයිල් ටික ඉවත් කරලා අලුතෙන් පුර ගන්නවා. එතකොට බ්‍රීත් කරන්න ඕනේද? සාමාන්‍ය හොස් එකක් ගලවලා ඉවර වෙලා මෙයා කරලා ඔයිල් ටික අයින් කළත් ඇති. ඇතිනේ. අයින් කළා මේ සාමාන්‍ය ජැක් එකක් ගහලා රෝදේ බොක්ස් එකේ තියෙන ඔයිල් ටිකත් අයින් කළා. එහෙම දාන්න පුළුවන් නම් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. දැන් ඒතර චතුරංගේ දැන් අපි මේ කතා කරා දැන් ඕෆ් රෝඩ් එකක් ගිහිල්ලා ආපුවම බලන්න ඕන කොට ඒ වගේම තමයි අර අපේ ඩ්‍රයිව් බෙල්ට් ටික. ඒ කියන්නේ ෆෑන් බෙල්, ඕන රේඩ බෙල්, ඊට පස්සේ AC කම්ප්‍රෙෂර් එකක් තියෙනවනේ ඒකේ බෙල්ට් එක, ටයිමින් බෙල්ට් එක. ওই දේවල් වලට යම් කිසි මේ ලයිෆ් ටයිම් එකක් තියෙනවා. අන්න ඒ දේවල් කොහොමද මාරු කරන්න ඕනේ? සාමාන්‍ය දාවේ නේද? ඒ වගේම ඒ දේවල් ඕෆ් රෝඩ් දාවණේකින් පස්සේ චෙක් කරගන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ? සාමාන්‍ය ඕෆ් රෝඩ් දාවණේකින් පස්සේ නම් බෙල්ට් මඩ වැදිලා වතුර ගිහිල්ලා මඩ වැදිලා මේලා තිබ්බොත් බෙල්ට් ටක් ගාලා කැපෙනවා. බෙල්ට් කැපෙනවා. එතකොට සාමාන්‍ය මේ බෙල්ට් කැපෙන වුණාම වෙන්නේ එක්ක චාර්ජ් වෙනව අඩු වෙනවා. නැත්තම් හීට් එක නගින්න පුළුවන්. දැන් AC වගේ AC එක හරි පවර් ස්ට්‍රීන් එකකට හරි පවර් ස්ට්‍රීන් තද වෙනවා. AC නම් බෙල්ට් එක කෑ ගහන්න ගන්නවා. AC දාපු දැන් කිචි 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 ගාලා සද්ද එන්න ගන්නවා. එතකොට ඉතින් අපි පොඩ්ඩක් බැලුවා නම් මේ බෙල්ට් ටික කොහොමද කියලා එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් බෙල්ට් එක සාමාන්‍ය දෙපැත්තම ගෙවිලා හීනි වෙලා එලා තියනවා නම් බෙල්ට් සෙට් එක මාරු කරගෙන ඒ ප්‍රශ්නේ මේ කරගන්න පුළුවන්. සාමාන්‍ය ධාවනයේදී අර බෙල්ට් එක හරි ලයින් එකට තියෙනවා නම් බෙල්ට් කැපෙනවා අඩුයි. එතකොට මේ අර සද්ද එනවා නම් බෙල්ට් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගෙන මේ කරගත්තා නම් ධාවනය කරන්න ඕනේ. ඕ ධාවනය කළා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් අපේ ගැන අර නිතරම ඒ ගැන අවධානයෙන් ඉන්නකොට අපිට තේරෙනකොට තේරෙනවා මේ මොකරි වෙලා තියෙනවා කියලා. ඔව්. හරි. ඊට පස්සේ ඕල්නේට් එකට මඩ යන්න පුළුවන් අපි ඒ දේවල් කොහොමද චෙක් කරගන්නේ සාමාන්‍ය ඕල්නේටරේකට මඩ වතුර ගියොත් ඕල්නේටරේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් එහෙම වුණොත් ඉතින් ඕල්නේටරේ ගලවලා සර්විස් කරලා මේ බ්‍රෂ් කන්ටැක්ට් වෙන්නේ නැතුව ගියොත් අක් ගාලා මේ
ඔල්නේට චාර්ජින් නැවතිනවා. චාර්ජින් නැවතනා කියන්නේ බැටරිය ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා, බැටරි දෙක බහිනවා. එතකොට ඔල්නේට සර්විස් කරගෙන මේ කටයුතු ටික කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ලොකු අදහසක් ගන්නදී අනිවාර්යෙන් අපි අර වාහන පදිනවා වගේ නෙමේ මේ දේවල් අලුත් වැඩි ආසා නඩත්තුව. මේ දේවල් හරියට කරගෙන ගියොත් ඒ වාහනේ අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ අපිට ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ලොකු දැනුමක් ලැබෙන්න ඇති. තවත් මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අපේ වීඩියෝ එකට. අපි ඊළඟ වීඩියෝස් වලදී අපි කතා කරනවා ඔයගලන්ගේ අදහස් ගන්න. මීටත් දෙවිය දැන් අපි මේ කතා කරපු දේවල් වලට අමතරව තව මොන හරි දේවල් තියෙනවා නම් ඒ දේවලුත් අපිට කමෙන්ට් කරන්න, අපේ අපිට මැසේජ් කරන්න පුළුවන් අපේ Facebook page එකට, Instagram එකට, ඒ වගේම අපේ මේ අපේ මේ වීඩියෝස් තියෙන අපේ channel එකට කමෙන්ට් කරන්න. බොහොම සිති චතුරංගයේ අපිත් එක්ක අදත් එකතු වුණාට අලුත් වීඩියෝ අරන් එනවා. Subscribe කරන්න අපේ YouTube channel එක Offroad Paradise, like කරන්න අපේ Facebook page එකට Offroad Paradise. ඉක්මනින් එනවා අලුත්